ඇත්තටම මදුෂාන් අපි 2019 2020 කාලේ බලය ලබාගත්තේ මහ බැංකු මංකොල්ලක මෙරටේ මහාම චෞරයා එළවීම සඳහා වන ඒහා සම්බන්ධිත විප්ලවීය ආකාරයේ සෞභාග්‍යමත් රටක් නිර්මාණය කරනවා කියන දැක්මක් ඇතුව තමයි අපේ දේශපාලන බලය ඉල්ලුවේ. එතකොට අපිට බලය ලබා දුන්නේ අපි සියලු දෙනා එකවන්ම කිව්ව දේ තමයි මේ මහ බැංකුව බින්ද කියන මේ සොරකම මංකොල්ල කෑම මේ රාජ්‍ය ප්‍රමුඛ කරගත්ත දැවන්ත ජාවාරම තූරිම්භූත කරලා මේ රටට සෞභාග්‍යමත් රටක් හදනවා කියන එක. එතකොට මදුෂාන් ඔය ඔබ සඳහන් කරේ ඔබේ සටන් පාඩද නැත්නම් 2019 20 වෙද්දී ඔබේ කඳවුරේ පොහොට්ටුවේ සටන් පාඩද? අපේ කඳවුරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඳවුරේ බලාපොරොත්තුව සහ පොරොන්දු වුණේ මහජනතාවට දුන්නේ විශේෂයෙන්ම අපේ පහුගිය කාලාන්තරයේ මුළුල්ලෙම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කරගත්ත ඒ දර්ශනය නැතිනම් ඔහු ඉදිරිපත් කරපු ගජමිතුරු ධනවාදයේ එරෙහිව තමයි අපි කටයුතු කරේ. එතකොට ඇත්තටම මෙතෙන්දී අපි දන්නවා අවසාන වශයෙන් වෙලා තියෙන දේ අද වෙනකොට ඒ චෞර රාජ්‍යයක් නිර්මාණය කරපු ඒ සොරමුලක් නම් ඒ සොරමුලේ නායකයා අද නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත් කරන්න කියන ඉල්ලීමට අපේ කඳුරේ බහුතරයක් එකතු වෙලා තිබෙනවා පාර්ලිමේන්තු කඳුරේ. එතකොට ඒක ඇත්ත වශයෙන්ම අපි ලැබු ලොකු අභාග්‍යයක් අර ලබාගත 69 ලක්ෂයක ජනවරම නිර්මාණය කරපු ඒ මහජනතාවගේ ඇස්වලට වැලි ගැසීම පිළිබඳව මම හිතනවා අපි පළවෙනියෙන්ම කිව්වා අද සමහර අය කිඹුල් කඳුළු හෙරනවා නාම රාජපක්සලා අපි කිව්වා අද කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග මේ රටේ ඉස්සරහට යන්න බෑ තව අඩියක්වත් කියලා. හැබැයි අපි එදා යාලට කිව්වා මේ ගොඩනගන්න හදන කෘත්‍රිම විකෘති පාලනය හැම මේ රට ණයබරින් මිරිකන ඔද්දල්ලන් රටබ්බාට පරිවර්තන වෙනවා කියලා. ඉතින් ඒ නිසා අද ඔවුන්ට එතෙන්ට ඇවිත් වෙන්න වෙලා තියෙනවා. මම කියන්නේ ඇත්ත වශයෙන්ම මදුෂාන් අපි බැලුවොත් එහෙම ඉන්දියාවත් ලංකාවත් සංසන්දනය කරලා මේ වගේ අර්බුදයක් වෙලාවේ ක්‍රියා කරපු ආකාරය අපි හැමෝම දන්නවා. රට මූල්‍ය අර්බුදයකට පත් වුණා කොයියම්ම ක්‍රමයකට හරි 2022 වෙනකොට. මේ අර්බුදයෙන් මිදෙන්න අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග දිහා බලනකොට දැන් ආණ්ඩුව යෝජනා කරනවා දැන් තෙල් පෝලින්න ගෑස් පෝලින්න රටේ එක්තරා ආකාරයක මේ රට සෞභාග්‍යමත් තැනකට ඇවිල්ලා තියෙනවා කියන එක පිළිබඳව තමයි ගොඩක් වෙලාවට ආණ්ඩුව පැත්තේ මේ කටමැත දෙඩවීම කරන්නේ. අපි තව පැහැදිලිව කියන්න ඕනේ මේ ඇති වෙලා තියෙන මූල්‍ය ප්‍රතිසංස්කරණ පමණක් සැලකිල්ලටගෙන කවුරු හරි විශ්වාස කරනවා නම් රටේ ආර්ථිකයේ සෞභාග්‍ය හෝ ඒ දිශාවට වෙනස් වීමකට පටන් ගන්න ආරම්භ කරලා බොහොම සාර්ථකයි කියලා පළවෙනි වටේදීම කියන්න ඕන මදුෂාන් මූර්ත වශයෙන් බාණ්ඩ වශයෙන් භෞතික වශයෙන් මේ රටේ සැබෑ වෙනස්කමක් රටේ සාධනීය සාර්ථකත්වයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක මට ඉදිරි වටේදී මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඉතාම පැහැදිලිව. මොකද ඉන්දියාවේ අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම අනුගමනය කරේ අර නේරුගේ කාලේ ඉඳලා පස් අවුරුදු දස අවුරුදු ඒ ආකාරයේ සැලසුම් සම ඉදිරිපත් කරේ. නමුත් ඇත්තටම නරේන්ද්‍ර මෝඩි 2015 දී ක්‍රියාත්මක කරන්න යෝජනා කරපු අදත් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල මේ හුදෙක් මූල්‍යංශයේ යෝජනා පමණක් නෙමෙයි ලංකාව වගේ. ලංකාවේ මේ බෙන්ච්මාක් දාලා තිනු ආර්ථික පරිවර්තන පනතක් කියලා මේ රාජ්‍ය ණයබර 95ට ගේනවා 2032 දී. ඔය විදිහට කාලවකවානු කොලකෑල්ලක ලියලා තිනවා මිසක් සැබෑ රට තුල වැඩෙන බලපෑමක් ඇතිවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකම මදුෂාන් අපි කියන්නට ඕනේ ඇත්තම රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොහොමද සජිත් ප්‍රේමදාස අපේ සමගි ජන සන්ධානයේ නායකයත් එක්ක වෙනස් වෙන්නේ කියන කාරණාව ඇත්ත වශයෙන්ම අපි අද කරලියට ගත යුතු වෙනවා. අපි කියන ඉතා පැහැදිලිව අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇවිල්ලා නායකයෝ මුග්ධ තීන්දුව ගන්නකොට දිගින් දිගටම අපි ඒකට එරෙහිව නායකයෝ මේ ගන්න හැම තීන්දුවක් එක්කම හිට ගන්න නැහැ කියන තැන ඉඳගෙන මදුෂාන් අපි ඉවත් වුණා මුල් වටේදීම. අපි කිව්වා මේක කරගෙන ගියොත් රටේ ජනය ඇවිල්ලා පහර දෙන දරණ පත්‍ර පාලකයන්ට. දැන් මදුෂාන් අද වෙනකොට ඔබ දන්නවා ඒ දූෂිත වලල්ලට තවදුරටත් ඉඩ දෙමින් තමයි කටයුතු කරන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිසි දුවමනාවක් නැහැ ඒ දූෂණ වලල්ලෙන් ගැලවෙන්න. අපි දන්නවා පහුගිය කාලේ අපි පහර පිට පහර ගැව්වා ප්‍රජාතන්ත්‍ර මහවතේ ඉඳගෙන රටේ සෞඛ්‍ය අමාත්‍යය දූෂිත විදිහට ඖෂධ බෙදා ගන්නකොට මිනිස්සු රෝගී මරණයට පත් කරනකොට. ඒ වගේම තමයි මදුෂාන් අදත් ඔබට මාධ්‍ය හරහා දකින්න පුළුවන් වෙන්නේ ඇති විශේෂයෙන්ම ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිලිව කිව්වා
රුපියල් කෝටි ඔබ දන්නවා 875ක් වෙන් කරගත් ජනාධිපතිවරයා වැයශීර්ෂයක් අතුරු වැයශීර්ෂයක්. ඒ හරහා දැවැන්ත මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 8000ක් වෙන් කරලා තිනවා ක්‍රීඩා සහ යවුන කඩතු අමාත්‍යාංශයට. අද මොකද වෙලා තියෙන්නේ? අද ඒ හරහා යාපනයේ ඉඳලා දියුන්දර තුඩුව දක්වා සංගීත ප්‍රසංග බජවුදාන වැඩසටහන් කරන මේ තරුණගේ සැබෑ අවශ්‍යතා පිළිමිම නොවන සැබෑ ප්‍රශ්න අමතන්නේ නැතුව අවසන් කරපු අපි කාලා දූෂිත විදියට මුදල් වියදම් කරනවා. ඒ නිසා අපි ඉදිරිපත් කරන ඊළඟ වටේදී මේ දූෂිත වලල්ල වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. අද රටේ මහ ජනතාව ඉන්නේ අද බඩ පොත්ත පිට පොත්ත රැළවිලා තියෙන්නේ. මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ ජීවත් වෙන්න වාතාවරණයක් නැහැ. මෙබඳු තත්ත්වයක් තුල අද අධිකරණ දෙන තීන්දුව අපි අවසන් සමාලෝචන මණ්ඩලයට පත් කරන්න කියන මදුෂා. ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට විරුද්ධව ඊළඟ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී අපි පෙළ ගැහෙනවා සමගි සංධානයේත් එක්ක කියන එක කියන්න ඕනේ. බොහොම ස්තුතියි.